ඩිස්කවර් ශ්‍රී ලංකා අද අපි ආවේ මහනුවරට. දලදා හාමුදුරුව වැඳගෙන ඊළඟට යන්නේ කොහෙද? ඊළඟට යන්නේ අලි බලන්න. අලි බලන්න යන්නේ ශ්‍රී දලදා මාලිගා පරිශ්‍රයේම තියෙන ඇත්ගාලට. ඇත්ගාල ඇත් පන්තිය. එහෙම නැත්නම් රාජකීය ඇත්ගාල කියලා මෙතන හඳුන්වනවා. හීලේ අලියතුන් ගැන කතා කරද්දී මෙතන විශේෂම තැනක්. ලංකාවේ හීලෑ අලියතුන් වැඩිම පිරිසක් එකවර එකම තැනක නරඹන්න තියෙන ස්ථාන බොහොම අඩුයි. එහෙම ස්ථාන ගත්තාම ශ්‍රී දලදා මාලිගාවේ ඇත් පන්තියට හිමිවන්නේ ප්‍රධාන තැන. ශ්‍රී දලදා මාලිගාවේ ඇත් පන්තියේ නායකයා ඉන්දිරාජා. දෙවනියා තමයි සිංහරාජා. ජනරාජා කියන්නේ ඉන්න ජ්‍යෙෂ්ඨම ඇති. මිගාර, බුරුම රාජා, මියන් රාජා. මේ විදිහට දල ඇත්තුන් නවයක්ම ශ්‍රී දලදා මාලිගාවට අයිති. කණ්ඩුල, නාලක, කදිර කියන අලි තුන් දෙනාත් ඉන්නේ මේ ඇත්ගාලෙමයි. ඊට අමතරව අස්කිරි මහානායක හාමුදුරන්ට අයත් රාජු ඇතා සහ අස්කිරි අනුනායක හාමුදුරන්ට අයත් වාසලාලියා, ඒ වගේම ඇලන් මැතිනි ආරාමේ සාම ඇතිනත් ඇවිල්ලා ඉන්නවා. මේ විදිහට මේ වෙනකොට ඇත්ගාලේ අලි ඇතුන් 15 දෙනෙක් ඉන්නවා අද දවසේ. පෙරහැරවලට සහභාගි වීම, මද සමය ගත කිරීම වැනි හේතු නිසා අලි ඇතුන් 15ම එකවර බලන්න බැරි වුණා. අලි ඇතුන් කිහිප දෙනෙක් හරි ඇත්ගාලේ නිතර රැඳී සිටිනවා. මෙතෙක් කල් සාමාන්‍ය ජනතාවට මේ ඇත්පන්ති නරඹන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් මේ වෙනකොට ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තිය හැමෝටම නරඹන්න අවස්ථාව තියෙනවා. ඒක ගැන තොරතුරු හොයාගෙනයි අද අපි ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියට ආවේ. ඇත්ගාල බලන්න මෙතෙක් කල් හැමෝටම අවස්ථාව ලැබුණේ නැහැ. ඇතැම් විදේශිකයන්ට ඒ අවස්ථාව ලැබුණා. කොහොමුණත් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත දැන් ඇත්ගාල හැමෝටම විවෘතයි. දිනපතා බොහෝ දෙනෙක් ඇත්ගාල බලන්න එනවා. සමහර වෙලාවට බේන පිරිස පාලනය කරගන්නත් අමාරුයි. අපි හැමෝම අලි ඇතුන්ට ආදරේ. ඒ වුණත් ඇත්ගාලට ආවම සතුන්ගේ ආරක්ෂාව වගේම තමන්ගේ ආරක්ෂාව ගැනත් හිතන එක බෙහෙවින් වැදගත්. ඉතින් මේ වෙනකොට විශාල සංඛ්‍යාවක් මේ ඇත්ගාල බලන් දෙනවා. ඒ වගේම පාසල් ළමුන් එනවා. ඉතින් අපි මේ හැමදෙනාගේම ඉල්ලන්නේ මෙතෙන්ට ඇවිල්ලා මේ සතුන්ට හිරිහැරයක් වෙන්නේ නැතුව හැසිරෙන්න, ඒ සතුන්ට ආහාර ලබා දෙන්න කැමති නම් ඒගොල්ලන්ට අපි මෙතන නියම කරන ආහාර පමණක් ලබා දෙන්න. සෑම විටම මේ අලි ඇතුන් ළඟට කිට්ටු එනවා නම් ඇත්ගෝවාහෝ කාර්යාලයක් තියෙනවා. ඒ කාර්යාලේ ඉන්න අය දැනුවත් කරලා යන්න. ඒ කියන්නේ අලි ඇතුන් සමග අපි ඇසුරු කරනකොට බොහොම ආරක්ෂාවක ඇසුරු කරන්න ඕනේ.